කොපි කරාට කැලින් වලට නම් සම කරන්න අරගන්න කලින් නම බලන්න කැලින් සලාඩ් කියවම අපි ගොඩක් වෙලාවට ඩයට් කරනවා නම් සලාඩ් කනවා. හැබැයි ඩයට් කරනවා විතරක් නෙමෙයි සලාඩ් එකක් කියන්නේ ගොඩාක් ගුණයි. ඉතින් අපි බලමු කොහොමද චික්පි සලාඩ් එකක් ගෙදරදිම හදාගන්නේ කියලා. මෙඩෝලි විශේෂ වාසියක්. මේ විශේෂ මිල අඩු කිරීම සීමිත කාලයකට පමණයි. මෙඩෝලි විශේෂ වාසියක්. මේ විශේෂ මිල අඩු කිරීම සීමිත කාලයකට පමණයි. සුවහසක් පරිභෝගික ආදරය දිනු සානිකව තහවුරු කරන ලද ලංකාවේ ඇති එකම කොලජන් අතිරේකය ග්ලූ කොලජන්. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා තඹගත කඩල කෝප්ප දෙකක්. ඉතින් ග්‍රෑම් 200ක් විතර වුණත් කමක් නැහැ. කඩල පෙඟෙන්න තියලා තඹ ගන්න ඕනේ. අපි ඒක බෝල් එකකට දාගමු. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ලුණු ගෙඩියක්. ලුණු ගෙඩියක් අරගෙන අපි ඒක ටිකක් ලොකු කොටු කපා ගන්න ඕනේ. වගේම අපිට අවශ්‍ය වෙන රතු බෙල් පෙපර්. අපි රතුම කියලා තෝරගත්තේ රතු බෙල් පෙපර් කලර් එක ලස්සනයි. ඉතින් අපිට ඒක රතුම වෙන්න ඕනේ නැහැ. ග්‍රීන්, යෙලෝ තමයි කැමති බෙල් පෙපර් වර්ගයක් ගන්න පුළුවන්. ඒකත් අපි කොටු කපා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කොටු කපන කලින් අපි තීරු කපා ගන්න. කොත්තමල්ලි කොළ ග්‍රෑම් 50ක්. සම්බ ගත්ත කඩලවලට කොත්තමල්ලි කොළ, බෙල් පෙපර්, කපා ගත්ත ලුණු තුනම එකතු කරගන්න ඕන. ඊළඟට අපිට මේකට තඹගත බිත්තරයක් එහෙම නැත්නම් චිකන් ස්ලයිසර්ස් එකතු කරගන්න පුළුවන්. ඉතින් චිකන් හැම් එහෙම නැත්නම් තඹගත බිත්තරයක් පොඩියට කොටු කපලා. ඉතින් සලාඩ්ස් කිව්වම මේ වගේ දේවල් අපිට එකතු කරන්න පුළුවන්. එකතු කරන එක අනිවාර්යෙම නැහැ. මම ස්ලයිසර්ස් තුනක් එකතු කරගන්න. ඊළඟට සලාඩ් එකක් කිව්වම අපි අනිවාර්යෙන් ඒකට ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. හැබැයි ගොඩාක් එකතු කරගන්න එපා. කන වෙලාවට උනත් එකතු කරන්න පුළුවන්. ඒ හින්දා අපි ගම්බිරිස් කුඩු තේන්දි කාලක් විතරක් එකතු කරගන්න. සලාඩ් එකක් gedara කනකොට අපි මිලදී ගන්න ඕනේ ඩ්‍රෙසින් එකක්. ඉතින් ඩ්‍රෙසින් එකත් අපිට gedaraදිම හදාගන්න පුළුවන්. අපි බලමු ඩ්‍රෙසින් එක හදන්න මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඩ්‍රෙසින් එක හදන්න අපිට අවශ්‍ය වෙන ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක්, සුදු විනාකිරි මේස හැඳි දෙකක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, අපි මේක ෂේක් කරන්න ඕනේ. පාස්ලි පොඩියට කපා ගන්න ඕනේ. කපාගත්ත පාස්ලි ටිකත්
ෂේක් එකට දාලා අපිට ඩ්‍රෙස්සිං එක හදාගන්න පුළුවන්. හදාගත්ත ඩ්‍රෙස්සිං එක අපි සැලඩ් එකට වක් කරගන්න ඕනේ. පස්සේ අපි මේක කලවම් කරගන්න. ඉතින් මේක රසවත් වගේම ගුණවත් සැලඩ් එකක්. ඉතින් සාමාන්‍යයෙන් අපි පුරුදුලා තියෙන්නේ ලංකාවේ නම් කඩලා තෙම්පරාදු කරලා කන්න. හැබැයි මේ විදියට හැදුවොත් මං හිතනවා කවුරුත් කයි කියලා. ඉතින් මේ විදියට හදලා අපිට ආහාරයට ගන්න පුළුවන්. හැබැයි පිට රටවල් වල නම් මේකට පාමසන් චීස් පවුඩර් එකත් එකතු කරගන්නවා. ඉතින් ඒක දාන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට ඒකෙනුත් මේ සැහැඳි දෙකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට අපි සැලඩ් එක මික්ස් කරගත්තට පස්සේ සර්ව් කරන්න යන සැලඩ් ප්ලේට් එකට සැලඩ් ටික දාගන්න පුළුවන්. ඉතින් කලර්ෆුල් ඒ වගේම ගුණවත් සැලඩ් එකක් මේ හැම දෙයක්ම එකතු කරගන්න ඕනේ නැහැ. හැබැයි ඩ්‍රෙස්සිං එකත් ගෙදරදිම හදාගන්න පුළුවන් නම් මං හිතනවා ඔයාලට ගොඩාක් පහසු වෙයි කියලා. චීස් උත් තියෙනවා නම් විතරක් අපිට චුට්ටක් මේකට ස්ප්‍රින්කල් කරලා ගෙදර අයත් එක්ක රස බලන්න පුළුවන්.